සම්මා සම්බුද්ධ සරණයි. අපි ජීවිතය තුළ විවිධ ඇලීම් ගැලීම් පස්සේ දුවනවා. අද අපිට මේ දේ හම්බ වුණොත් හෙට තව දෙයක් අපිට ඕනි වෙනවා. හැබැයි අපි ජීවිතේ වෙන්න ඕනේ විමුක්තිය සොයා යෑම. ඒට ඕනේ මඟ පෙන්වීම අපේ මහ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. අද දවසේදීත් අපි මහා ශ්‍රාවිකාව වැඩසටහන තුළින් උතුම් කාන්තා චරිතයක් පිළිබඳව කතා බහ කරන්නට සූදානම්. සුපුරුදු පරිදි අපිත් සමගින් සම්බන්ධ වෙනවා සිවුරු මුල්ල ශ්‍රී සම්බෝධි ගංගාරාමාදීපතිනේ ගරු හරිස්පත්තුවේ කේමදීපා අපේ මෙහෙණින් වහන්සේ. මෙහෙණින් වහන්සේව ඉතාමත් නමස්කාර පූර්වකව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි කාන්තා චරිතයක් පිළිබඳව නැත්නම් තෙරණින් වහන්සේ නමක් පිළිබඳව කතා බහ කරන්නට සූදානම්. මෙහෙණින් වහන්ස අද දවසේදී මහා ශ්‍රාවිකාව වැඩසටහන තුළින් අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ කුමන කාන්තා චරිතද? එමත් නැත්නම් කුමන තෙරණින් වහන්සේ පිළිබඳවද? ඔව් ඒෂානේ අපි අද දවසේදීත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වටිනා ස්ත්‍රී රත්නයකගේ චරිත කතාවක්. මහරහත් තෙරණින් වහන්සේ නමකගේ අතීත භවගාමී ජීවිතය සහ වර්තමාන ජීවිතය ඇසුරු කරගෙන අපදානෙහි සඳහන් වෙන තොරතුරු එකතු කරගෙන මේ තෙරණින් වහන්සේගේ චරිතය පිළිබඳව අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මිෂානේ මේ ලෝකයේ තුල තියෙන මුලා භාවයක් මේ මොනවාගෙනද තමන්ගේ හිත සහ ගත මේ මේ సంతතියනේ අපි මම කියලා හිතාගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ ඒකට අපි ධර්මයේ කියන්නේ නාම රූප సంతතිය කියලා. මේක තමන් හිතාගෙන ඉන්නවා මම තමයි, මම වෙනවා, මගේ වෙනවා නේද? එහෙම තමායයි තමාට අයත් දෙයක් යයි තමන්ට උවමනා දෙයක් උවමනා විදිහට උවමනා පරිදි පවත්වා ගන්න පුළුවන් දෙයක් යයි කියලා මිනිස්සු මේ සත්‍යය මුලා වෙලා ඉන්නවා. එතකොට මෙන්න මේ එහෙම හිතාගෙන ජීවත් වෙන ආකාරය අපි කොයිතරම් මේ ගතට සහ හිතට මුලා බවින් වාසය කරනවාද කියන එක කාලයකින් තොරව අතීතයේ හිටපු සත්‍යයත් එහෙමයි. දැන් මේ කාලේ ජීවත් වෙන ඇත්තොත් ඒ විදිහයි. මතු ලෝකයට යම්තාක් සත්වයින් පහළ වෙනවාද, ඒ පහළ වෙන කාලය තුරාමත් ඕක තමයි මේ සංසාරගත සත්‍යයේ ස්වરૂපය. ලබන ලබන ලැබෙන ලැබෙන මේ නාම රූප సంతතිය ගැන ඒ ඇත්තෝ කල්පනා කරනවා මේ මම තමන් තමන්ගේ තමන්ට අයිති දෙයක් තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් ඔය හැටියට දකිනවා. එහෙම දැකලා තමයි මේ නාම රූප సంతතියක ගනුදෙනු කරන්නේ. එතකොට අපේ රූප වල මේ තියාගෙන ඉන්න ආයතන ටික රූප කාය තුල අපි පවත්වාගෙන යනු ලබන ආයතන ටික හැකනන ආසාදී මේ ඉඳුරන් ටිකෙන් ලෝකයත් එක්ක ගනුදෙනු කරනකොට හැම තිස්සෙම ඇති වෙන්නේ මම මගේ මන්ට ඕන විදිහට තියන්න කියන හැඟීම. ඒ නිසා ඔන්න ඔය නිත්‍ය සුඛ සදාකාලික සිතුවිල්ලක් එක්ක තමයි සත්‍යය නිතරම ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒක ඉෂානේ වැරදි ක්‍රමවේදයක්, මුලා භාවයක්, වරදවා වටහා ගැනීමක්. එනිසා මේ වැරදීම නිවැරදි කරන්න තමයි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. උන්වහන්සේ පහළ වෙලා මේ නාම රූප సంతතිය නැත්තම් මේ පංචස්කන්ධය පිළිබඳව හොඳට සත්‍යයට අවබෝධ කරලා දෙනවා. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන රූපය කියලා කියන්නේ හරියට පේන පින්ඩූපමං රූපං, පෙන පිඩක් වගේ. දැන් බලන්නකෝ දිය බුබුලක් ගත්තහම වතුර ගලාගෙන යන තැනක, වතුර වැටෙන තැනක පුංචි පුංචි දිය බුබුලු නැගිලා ඒවා එක එක එකතු වෙලා මහා විශාල දිය බුබුලු කන්දක්, දිය බුබුලු පොදියක් හැටියට එකතු වෙලා ගහගෙන ගලාගෙන යනවා. හැබැයි කාලයක් වේලාවක් මේක තියෙනවා වගේ වැඩුණා වගේ පෙවුනටනේ එක දිය බුබුල වටේට තවත් දිය බුබුලු රැසක් එකතු වෙලා මේ පෙන පිඩක් බවට පත් වෙලා මහා විශාල පෙන ගොඩක් බවට පත් වෙලා මේක දැන් තියෙනවා වගේ පෙවුනට, වැඩුණා වගේ පෙවුනට ඇත්තට මෙතන තියෙන්නේ බලාගෙන ඉන්න කෙනෙකුට, සිහියෙන් දකින කෙනෙකුට, හොඳට මේක ගැන විමසන කෙනෙකුට පැහැදිලි මේ පෙන ගොඩස්ස ඇති දෙයක් නෑ, මේක හරසොන් දෙයක් කියලා. අන්න ඒ වගේ අපේ ජීවිතයත් අපි වැඩෙනවා, වර්ධනය වෙනවා, මේ රූපය හොඳින් පෝෂණය කෙරුණා වගේ දැක්කට මේක මං මට ඕන විදිහට තියාගෙන ඉන්නවා, මට ඕන විදිහට ඉරියව් පවත්වනවා වගේ හිතාගෙන හිටියට
මේකේ ඇතුළත් හරියට දකින කෙනෙකුට නිවැරදිව සිහියෙන් මේක අවබෝධ කරන කෙනෙකුට අර පෙන පිඩක ස්වභාවයම තමයි මේකිනුත් දකින්න තියෙන්නේ ඒකයි කිවි රූපය පෙන පිඩකට සමානයි කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය තුළ තවත් සත්‍ය පුද්ග සත්‍ය මුලා වෙන කාරණාවක් තමයි වේදනාව කියලා කියන්නේ කෙනෙක් මේ වේදනාව මමය මගේය මගේ වසඟේ තියන්න පුළුවන් ය කියලා කල්පනාවෙන් මට අයිති දෙයක් ය කියලා හිතාගෙන වාසය කරන ඒකත් සත්‍යයේ මුලා භාවයක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා වේදනාව කියලා කියන්නේ හරියට මේ දිය බුබුලකට සමාන කාරණාවක් කියලා. එතකොට පෙන පිඩක් යම්සේ වෙනස් වෙනවාද දිය බුබුලත් ඒ ආකාරයෙන්ම වෙනස් වෙලා යන දෙයක් ඇති වෙන නැති වෙන බිඳෙන දෙයක් අපි දකිනවනේ වර්ෂාවක් ඇදහෙන වෙලාවට එහෙම වතුරකට තවත් වතුර ටිකක් වැටෙනකොට දිය බුබුලක් නැගිනවා නැගුණාට ඒක නැගුණු සැනින්ම ආපහු නැති වෙලා යනවා ඒ වගේ මට අයිති වේදනාවක් තියෙනවා වගේ හිතාගෙන හිටියට එහෙම දකින්න පුළුවන් ගත හැකි යමක් වේදනාවක් තුල ඇත්තේ නැහැ කියලා මේ ධර්මතාවය සබා දහම තුල තියෙන මිනිසාට විෂය වෙන කරුණු දැන් මේ නාම පද්ධතියේ නාම ධර්මතාවය අපිට ඝන වස්තුවක් හැටියට දකින්න බෑනේ මේක මනසින්ම තමයි දකින්න තියෙන්නේ මේක මනසින්ම තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒ නිසා ඒ අල්ලා ගැනීම උදෙසා මේ බාහිර උපමා උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේ බොහොම කදිමට උපමා ගලපලා රන් තිනවා ඊළඟට දේශනා කරන මේ සංඥාව කියන එක මිරිඟුවක් වගේ කියලා නේද මරිච කූපමා සංඥා කියලා කිව්වේ ඒකයි මිරිඟුවක් කියලා කියන්නේ අන්න අතන තියෙනවා වතුර කියලා ඈතින් දුරින් පේනවා ආපහු එතෙන් යනකොට එතන නෑ වතුර තව ටිකක් එහා වගේ පේනවා මේ සංඥාවන් වල ස්වභාවයත් අන්න ඒ වගේ සංඥාවක් කියලා දෙයක් හැබෑවට නැති වුණත් මේ මැවිලා තියෙන මවලා තියෙන ලෝකයේ තුල අපි හදාගත්ත සම්මුතික ලෝකයේ තුල අපිට මම මගේ කියලා දෙයක් තියෙනවා වගේ පේනවා. හැබැයි ඒ තියෙන තැන හොයාගෙන යන්න ගියාට අපිට එතෙන් යනකොට අපිට තව ටිකක් එහායින් ආපහු හිතෙන්න පටන් ගන්නවා. මේක තමයි සංඥාවේ ස්වභාවය. ඉතින් මේ හඳුනා ගැනීම පද්ධතිය මේ සලායතන එකතු කරගෙන ලෝකයත් එක්ක කරන මේ හඳුනා ගැනීම පද්ධතිය මේ සංඥා ඇති කරගන්න ක්‍රම වේදය අන්න ඒ වගේ මිරිඟුවක් දැකලා මිරිඟුව පසුපස යන කෙනෙක්ගේ ජීවිතයකට සමානයි වෙනසක් නැහැ අපිට දෙයක් හොයන්න බෑ අල්ලගන්න දෙයක් තියෙන්නේ නැහැ ඉතින් විඳින් මාත්‍රයක් සංඥා මාත්‍රයක් විතරක් තමයි අපි ලබලා තියෙන හරසුන් දෙයක් ඊළඟට ධර්මයේ සඳහන් කරනවා මේ සංස්කාර කියලා කියන්නේ හරියට කෙසෙල් ගහක් වගේ නේද ඒකට බුදුරජාණන් වහන්සේ විදේශනා කරේ සංඛාර කදල උපමා කියලා අරටුවක් ගන්න බැරි දෙයක් අරටුවක් ගන්නවා කියලා හිතාගෙන පොත්තෙන් පොත්ත ගලවගෙන 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 ඇතුළට යනකොට යනකොට මොකද වෙන්නේ කෙසෙල් කඳක අරටුවක් අපිට අහුවෙන්නේ නැහැ හරසොන් දෙයක් පොතු ටිකක් ගලවලා අහකට දාපු දෙයක් බවට පත් වෙනවා විඥානය කියලා කියන්නේත් ඒ වගේම දෙයක් ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙන්නේ මායූපමංච විඥානං කියලා විඥානේ මායාකාරයක් වගේ විඥාකාරයක් වගේ අපි කියන්නේ මැජික් පෙන්නනවා කියලා අන්න ඒ වගේ විඥානය කියන එක අපිට බොරු දේවල් මවලා පෙන්නනවා නැති දේවල් තියනවා වගේ දැනුම් දෙනවා. ඉතින් මේක තමයි විඥානයේ ස්වરૂපය. ඒ නිසා ඔන්න ඔය පංචස්කන්ධයන්ගේ ස්වභාවයේ යථාව යම් කෙනෙක් වටහා ගන්නවා නම් අන්න ඒ වටහා ගන්න කෙනා මේ පංචස්කන්ධයන්ගේ තියෙන ඇලීම් ගැටීම් දුරු කරලා ධර්මයට එකඟව වාසය කරනවා. ඉතින් මේක ඒ වුණාට ගොඩාක් දෙනෙක් කරන කාරණාව තමයි වරදවා තමයි මේක පිළිබඳව වැටහීම ඇති කර ගන්න. ඉතින් වයේ වරදවා වාසය කිරීම නිසා මේකේ වරදවා පිහිටා ගැනීම නිසා මොකද වෙන්නේ? මේ තුල බැසගෙන මේ තුල ගිලිලා මේ තුල මුලා වෙලා මේ තුල වසඟ වෙලා ජීවිතය දුකෙන් පිරුණු දෙයක් බවට පත් කරගෙන සංසාර භව ගමනක සැරිසරනවා. අතීත අනාගත වර්තමාන කියලා ભેදයක් නැහැ. ඕක තමයි සංසාර ජීවිතය තුල සත්‍යය අතරමං කෙරුණු කාරණාව බවට පත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ස්වභාවයේ ලෝකේ කොයි කාලෙත් සත්‍යයා තුළ මුලා වෙච්ච සත්‍යයා තුළ පුතග්ජනයන් තුළ පැවතිච්ච ස්වභාවය. ඒ හින්දා තථාගතයන් වහන්සේ මේ පොදු පුතග්ජන ස්වභාවයෙන් මිදිලා ලෝකෝත්තර තත්ත්වයට පත් කරන්න පුළුවන් සිත් සකස් කරන මග පැහැදිලි කරා. ඒකටයි කිව්වේ තමන්ගේ හිත පිරිසිදු කරන්න කියලා. සතිච්ච පරියෝදපණං කියලා ධර්මයේ සඳහන් කරන්නේ ඒ කාරණාව. ඉතින් ඒ නිසා අන්නේ මුලා බවින් මමය මාගේය කියලා වාද විවාද කරගෙන කලහ විග්ඝහ ඇති කරගෙන නොඑක ආකාරයේ රණ්ඩු සරුවල් ඇති කරගෙන බණ අඬ ගසා ගැනීම ඇති කරගෙන මේ සත්‍යය මුලා බවින් යුක්තව මේ අකුසල් රැස්
රැසක් එකතු කරගෙන ජීවිතයට සමු දෙන්නේ සංසාරේ දුකට ඇදගෙන වැටෙන්නේ මේ පංචස්කන්ධේ හරියට තේරුම් ගන්නේ නැති නිසා ඊශාන්. ඒ නිසා මෙන්න මේ මමය මාගේ කියාගත් දේ රැක ගන්නවා කියලා හිතාගෙන මමය මාගේ කියාගත් දේ වැඩි දියුණු කරනවා කියලා හිතාගෙන මමය මාගේ කියාගත් දේවල් පරිස්සම් කරගන්න ඕන මේවා නඩත්තු කරගන්න ඕන කියලා හිතාගෙන සත්‍යයා අප්‍රමාණ දුක් විඳිනවා. ඊළඟට එහෙම මමය මාගේ කියලා වෙන් කරගත් දේවල් මමය මාගේ කියලා අල්ලගත් අය නැති වෙයි මට අහිමි වෙයි කියන බයෙන් බීතියෙන් ඇරිලා වාසය කරනවා. ඉතින් මේ ඇලීම් ගැටීම් එක තමයි මේ ගමන යන්න තියෙන්නේ. මේ විදිහට වැරදි වැටහීමක් ලෝකය පිළිබඳව තමන්ගේ සිතේ ග්‍රහණය කරගත්තොත් අන්න එහෙම බැසගන්නේ නැතිව නුවණැති ඇත්තෝ සද්ධර්මය ඇහෙනකොට මේක බුදු කෙනෙකුට ඇරෙන්න තනියෙන් අවබෝධ කරන්න බැහැ ඊශාන්. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණයක් ලැබෙනකොට, කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙනකොට ඒ ඇත්තෝ ඥානවන්තයින් මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. තමන්ගේ නුවණිනුත් විමසනවා. අනුන් දේශනා කරන දහමක් අන් අය තුලම තියලා හොඳ දහමක් කියනවට වඩා වටිනවා. ඒ දහම් පදේ තමන්ගේ ජීවිතය තුළ දකින්න පුරුදු වෙන එක. ඒ නිසා තමන් තුළිනුත් ඒ ධර්මයේ දකින්න පුරුදු වෙන ඥානවන්තයෝ මේ දහම අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙනවා. අන්න ඒ වගේ සංසාරගත පෘථග්ජන දෝෂය නිසා රූපය පිළිබඳව ඇති කරගත්ත මේ පංචස්කන්ධය පිළිබඳව ඇති කරගත්ත මුලා බව දුරු කරලා සංසාර දුකෙන් අත මිදිච්චි උත්තම තෙරණින් වහන්සේ නමක් තමයි ජෙන්තා තෙරණින් වහන්සේ කියලා කියන්නේ. අපේ මහා ශ්‍රාවිකාවන් අතර ඉතාම වැදගත් චරිතයක් ජෙන්තා තෙරණින් වහන්සේගේ චරිත කතාවයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි මෙහෙණින් වහන්ස. මෙහෙණින් වහන්ස, මේ බෞද්ධ ඉතිහාසය තුළ මේ කතා ප්‍රවෘත්තිය කොයි විදිහටද තියෙන්නේ? ඔව් ඊශානි, අපිට ජෙන්තා තෙරණින් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය පිළිබඳව යම් අවධානයක් යොමු කරගන්න පුළුවන් අපදාන පාලියෙන් තමයි. එතකොට මේ අපදාන තේරී අපදාන තුළ සඳහන් වෙන චරිත කතාවන් තමයි අපි මේ එකින් එක විස්තර කරගෙන යන්නේ. ජෙන්තා තෙරණියගේ කතා වස්තුවත් අපි මීට පෙර දිනයක විස්තර විවරණ කරගත්ත අර අබිරූපනන්දා තෙරණින් වහන්සේගේ කතාවටම සමානයි. මේක සමහර විට බොහෝ ස්ත්‍රීන්ට පොදු ලක්ෂණයක්, ස්ත්‍රීන්ට විතරක් නෙමෙයි පුරුෂයන්ට උනත් ඇතැම් විටක පොදු ලක්ෂණයක්. රූපයෙහි ඇරිලා වාසය කරන එක සියලු සත්වයන්ගේ ස්වභාවය. ඒක අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝකේ දිහා තමන්ගේ හිත දිහා ආපහු හොඳට හැරිලා බලනකොට තමන්ටම වැටහෙනවා අපි කොයිතරම් මේ රූපයට ඇරිලා කටයුතු කරනවාද, මේ රූපය පිළිබඳව වැරදි වැටහීම් ඇතුව කටයුතු කරනවාද, මේ රූපය අනිත් ඇත්තන්ට විශේෂිත දෙයක් බවට පත් කරන්න, අනිත් ඇත්තන්ගේ අවධානය දිනාගත් දෙයක් බවට පත් කරන්න හිතාගෙන සංසන්දනය කර කර කොයිතරම් අපි වෙහෙසෙනවාද කියලා හොඳට තමන්ගේ හිත දිහාට මාපහු හැරිලා බැලුවොත් පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා රෑ දවල් නැතුව මේ රූප මදයෙන් මත් වෙලා ජීවත් වෙන ලෝකයක එයින් අතලොස්සක් දෙනෙක් හරි ගැලවෙනවා නම් ඒ ගැලවීම ලැබෙන්නේ ඊශානී තථාගත සම්බුද්ධ දේශනාවක් ඇසුරෙන්ම විතරයි. අනිත් දේශනාවක මේ පංචස්කන්ධයේ තියෙන ත්‍රිලක්ෂණය පිළිබඳව, රූපයේ ආදීනෝ පිළිබඳව මේවා ගැන කතා බහක යෙදෙනවා අපි දකින්නේ නැහැ. මේ යථාර්ථය අවබෝධ කරන්න ලෝකයට පහළ වෙන එකම ධර්ම ස්වභාවය තමයි ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. ඒක තථාගත බුදුරජාණන් වහන්සේ නමකගෙන්ම විතරයි ලෝකයට දායාද කෙරෙන්නේ. අන්න එහෙම තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලයක් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලය. මේ ජෙන්තා කියන මහරහත් තෙරණින් වහන්සේත් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මේ මනුස්ස ලෝකයේ තුල වාසය කරපු කාන්තාවක්. ඇයත් අබිරූප නන්දාවන් වගේම ලෞකික ජීවිතය තුළ ස්වභාව ධර්මයේ පැවැත්ම පිණිස මේ ආවේනික විවිධත්වයන් තිබුණට සාංසාරික ප්‍රවාහය තුළ ඉපදීමේ දුක කියන එකට නතු වෙලා හිටපු, ගොදුරු වෙලා හිටපු චරිතයක්. ඒ නිසා වයසට යෑම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වෙලා ඉන්න වෙන එක, කැමති දේවල් නොලැබීම, අකමැති දේවල් ලබනවා කියන මේ දුක් ධර්මතා ගොඩාක් එක්ක තමයි අපි මේ යන්තම් සතුටක් දුවාගෙන ගිහිල්ලා හොයන්න බලන්නේ. මේ මහා දුකක් අතරේ අපි චූටි සැපක් හොයාගන්න පුදුමාකාර තැවීමක, දැවීමක, පෙලීමක යෙදিলা
ලෝකයා කටයුතු කරනවා දකිනවා. ඉතින් අන්න එහෙම ජීවිත ගත කරගෙන ආපු සංසාරික භව ගමනක් තමයි අපි කාටත් තියෙන්නේ. පෘථග්ජනයි කියන තැන ඉන්න තාක්කල් ඔය සංසාර අවදානමේ තමයි සියලු දෙනා වාසය කරන්නේ. ඉතින් ඒකට ભેදයක් නැහැ. මෙයා ස්ත්‍රියක්ද, මෙයා පුරුෂයෙක්ද, මෙයා පැවිද්දෙක්ද, මෙයා ගිහියෙක්ද, මේ උසස් කුලයක කෙනෙක්ද, මේ පහත් කුලයක කෙනෙක්ද, මේ ඉගෙනගත් උගතෙක්ද, මේ දැනුමෙන් උගත් භවෙන් හීන කෙනෙක්ද, මෙයා කුලවන්තයෙක්, මෙයා කුලහීනෙක්, මෙයාට පිරිවර ගොඩක් ඉන්නවා, මෙයාට පිරිවර නැහැ. ඕම කිසිම ભેදයක් නැහැ. ලෞකික කියන தત્ත්වය මත, පෘථග්ජන කියන ස්වභාවය මත ලෝකයේ තුල යථාර්ථවත් අපිට දකින්න තියෙන සියල්ලෝ එකම සැඩපහරකට අහුවෙච්චේ, අසරණ වෙච්ච, අනාථ වෙච්ච පිරිසක්. එතෙන්ද සරණක්, නාත බවක්, පිහිටක්, පිළිසරණක් ලබා ගන්නයි සද්ධර්මය අපේ ජීවිතවලට අපි එකතු කරගන්න ඕන කරන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතේ පිළිසරණක් තියෙන ජීවිතයක් බවට පත් කරගන්න සතුටුණා. නාත බවක් තියෙන අනාථයෙක් නොවුණු ජීවිතයක් බවට පත් කරගන්න සතුටුණා. එහෙම වමනාවක් තියෙනවා නම් මොනවා හොයාගෙන ඒවා ඇති කරගන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ධර්මයේ ජීවිතයට ගලපගන්නේ නැතු වෙන නිසා තියෙන එකම ක්‍රමවේදය තමයි ධර්මයට අනුගත වෙන එක. ඉතින් මේ ජෙන්තා තෙරණින් වහන්සේ තිපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පත්ති ඇති කරගෙන තථාගත බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මහා සෑයට අර අභිරූප නන්දාවන් වගේම ඊටාම උසස් වටිනා චත්‍ර පූජාවක් නැත්නම් කුඩ පූජාවක් සිද්ධ කරපු කාන්තාවක් හිත පහදවාගෙන කරපු පිංකම. දැන් අපි අපේ යුගය තුල පහළ වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපකාය ජීවමානව දකින්න නැතත් අපේ පින්නතුන් අපි කොයිතරම් සද්ධාවෙන් සතුටින් රුවන්වැලි මහා සෑ රඳුන් වහන්සේ වන්දනා කරනවද නේද? කොයිතරම් පින්කම් මහානීය විදිහට ධාතුන් වහන්සේ නමක් ඉදිරියේ සිද්ධ කරනවද? ඉතින් ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න කොයිතරම් රුචිකත්වයක්, සතුටක්, මොනතරම් පෙළඹවීමක්, උත්සාහයක් අපේ සමහර පින්නතුන් තුළ තියෙනවද? ඒ වගේ ඉතාම උසස් විදිහට පින්කම් කරගත්ත කාන්තාවක් විපස්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කළ සෑයට බොහෝම වටිනාකාරයෙන් පූජාවන් පවත්වලා සද්ධාවෙන් බුදුගුණ මෙනෙහි කරලා සිත පහදවාගත්ත චරිතයක්. ඇයත් අභිරූප නන්දාවන් වගේම දන් පැන් පූජා කරලා සංසාර භවගමන සුවපත් කරගෙන තමන්ගේ දිවි මඟ සසරට අවශ්‍ය කරන පින් කුසල් බොහෝ කොට උපදවාගත්ත පුණ්‍යවන්තියක්. ඒ වගේම තමයි මේ පැහැදිලිව හඳුනා ගන්න තියෙන කාරණාවක්, නොයෙක් ආකාරයෙන් අපි සම්මුති විවහාරයන් තුළ විවිධාකාරයෙන් වෙනස්කම් එහෙම නැතිනම් නොඑක ආකාරයේ ભેද වෙන් කරලා හඳුනා ගැනීම, උස්පහත්කම්, වත්පොහසත්කම් මේවා ගොඩනගා ගන්න හැදුවට විවහාරය තුළ අපි භාවිතා කරන සියලුම දේවල් අපි වෙනස්කම් වෙන් කරගන්නනේ, දෙයකින් දෙයක් වෙන් කරගන්න තමයි භාවිතා කරන්නේ. එහෙම භාවිතා කරාට මේකට මුලා වෙලා වාසය කරන්නේ නැතුව කෙනෙක් මේ ලබාගත් මනුස්ස සුගතියේ, මේ මනුස්ස සම්පත්තියේ, මනුස්ස ප්‍රතිලාභයේ වටිනාකම අඳුන ගන්නවා නම් ඒ ඇතුමේ විවහාරයෙන් ඔබට යථාර්ථයේ කල්පනා කරනවා. විවහාරයේ ඕන ජීවත් වෙන්න, සම්මුතිය ඕන අපිට පවතින මේ ලෝක වශයෙන්. නමුත් එයින් ඔබෙහි තියෙන මේ වැහිලා තියෙන යථාර්ථය අවබෝධ කරගන්නේ නැති යථාර්ථය වටහා ගන්න ඒ සත්පුරුෂය ඥානවන්තය තමන්ගේ මනස මෙහෙයවෙනවා. අන්න එහෙම දෙයක් අපිට, ඒ වගේ දැක්මක් අපිට ගොඩනගා ගන්න පුළුවන් ආධ්‍යාත්මික සංවර්ධනය කරගන්න නිසා. ආන් ඒ නිසා දැනගන්න ඕන මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කළා වූ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඒ සියලු දෙනා ලෝකයෙන් මිදුණු පිරිසක් භාවයට පත් වෙනවා. එහෙම නිවන් දැකීමේ උදාරතර වාසනා ශක්තියක් පැවතීම හේතුවෙන්ම ඕනම ජීවිතයක උතුම් බව, ශ්‍රේෂ්ඨ බව සලකා ගන්න අපිට වාසනාව තියෙන්න ඕන. ඕනම ජීවිතයක අපි මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙමෙයි, මේ මම ශ්‍රේෂ්ඨ කෙනෙක්, මම ශ්‍රේෂ්ඨයෙක් නෙමෙයි, අරයා තමයි ශ්‍රේෂ්ඨ, මේ විදිහට මනින්ද යනවට වඩා යථාර්ථවත්ව දකින්න ඕන මේ මනුස්ස සුගතිය, මේ ධර්මයේ පවතින කාලයක ඔබ ලබලා තියෙන ජීවිතයක්. එතකොට මේ ජෙන්තා කියන තෙරණින් වහන්සේගේ ජීවිත කතාවේ
විපස්සේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් කරගෙන ආපු පින්කම් ගැන සඳහන් වෙනවා. මේ අපි පහු කරගෙන යන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. පුළුවන් තරම් උනන්දු වෙන්න ඕනේ, උත්සාහ ගන්න ඕනේ. තමන්ගේ හිත පිරිසිදු කරගෙන මේ ධර්මයේ තුල අනුගත කරගෙන ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙන දහම් වැඩපිළිවෙලෙහි යෙදෙන්න. ඉතින් ජේන්තා තෙරණින් වහන්සේ සාංසාරික වේ වැඩපිළිවෙල බොහෝම හොඳින් සිද්ධ කරගෙන ආවා. අවශ්‍ය පින් රැස් කරගෙන ආපු තුම් චරිතයක් විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා සිටු කුලයක ඉපදිලා විපස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මේ සිද්ධ කරගත්තා උතුම් පින්කමෙහි මහානීය පුණ්‍ය ශක්තියෙන් ඇගේ ජීවිතය පිළිබඳව දේශනා සඳහන් කරනවා. ඇය කවදාකවත් දෙව් මිනිස් සුගතිය හැරුණහම වෙනත් ගතියක් දැක්කේ නැහැ කියලා. ඊළඟට පැහැදිලි කරනවා ඇය පිදු නොයෙක් පින්දපාත දානවල ආනිසංස වලින් ඇය කිසියම්ම දවසක සැප සම්පතින් අඩු තැනැත්තියක් හැටියට ඉපදුනේ නැහැ කියලා. ඊළඟට ඉෂානි තවත් විශේෂ කාරණාවක් අපිට සඳහන් වෙනවා. මේ ලෝකයේ තියෙනවනේ දෑවැද්ද පිළිබඳ ප්‍රශ්න නේද, කාන්තාවන්ට තියෙන එදා ඉඳන්ම දකින්න තියෙන ප්‍රශ්නයක් තමයි. අද නම් දෑවැද්ද ගැන කතා නොකලත් කොයි හරි වෙලාවක හිත රිද්දන්න ඕමනා වෙච්ච ගමන් කරුණා කියදුනා හෝ නැතුණා මොනවද ගෙනාවේ ගෙනාවු ඇති දෙයක් නැහැ කියලා කතා කරනවා අපි සමහර විට ලෝකේ දකිනවා. එතකොට මේ හිත රිදෙන කතා දෑවැද්ද පිළිබඳව තියෙන ප්‍රශ්න නිසා අමනාප වීම, හිත රිද වීම ඇති උනේ නැහැ කියන වැයට මොකක් හේතුවෙන්ද? අර හිත පහදවාගෙන කරපු පිනෙහි ආනිසංස හැටියට. හිත පහදවාගෙනනේ අර පින්කම කළේ. අන්නේ පැහැදීම තුළ ඇයට ලැබිච්ච සම්පත්තිය තුළ අඩුපාඩුවක්, මානසික පීඩනයක් ඇති වෙන විදිහට, එහෙම නැතිනම් අමනාපයක් ගොඩනැගෙන විදිහට වචන අහන්න සිද්ධ වුණේ නැහැ කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එහෙම පින් කරගෙන ඇවිල්ලා තමයි ගෞතම සම්බුද්ධ ශාසනය තුළ මේ අරිහත්ත්වය දක්වා යගේ භව ගමන අරගෙන ඉන්නේ. එහෙමයි මෙහෙණින් වහන්ස. අවිද්‍යාවෙන් මිදිලා කෙලෙස් නැසලා සසර දුක්ගිනි නිවාගත් මේ තෙරණින් වහන්සේගේ ජීවිතය බුදුන් වහන්සේගේ කාලේ කොයි වගේද මෙහෙණින් වහන්ස? ඔව්. උපනෝපන් බයවල මනා රූප සම්පත්තියක් ඇතිව තමන්ගේ ජීවිතාත්ම භාවයන් ලැබපු මේ ජෙන්තා තෙරණින් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව වර්තමාන කතා ප්‍රවෘත්ති සඳහන් වෙන්නේ ඇය විශාලා මහනුවර ලිච්ඡවී රජ කුලයේ තමයි උපදින්නේ. ලිච්ඡවී රාජ පෙළපත පිළිබඳව හරිම අපූරු කතාපුවක් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා සාහිත්‍ය තුළ. ඉතින් මේ ලිච්ඡවීන් කියලා කියන්නේ බොහොම පැහැපත් ලස්සන දේහ විලාස තිබිච්ච පිරිස්. ඉඳුරන් හරි ප්‍රසන්නයි. බුදුරජාණන් වහන්සේ එකවරක් භික්ෂුන් වහන්සේලා ධර්මය අධිගමේ නොකරපු, දහම් අවබෝධ නොකරපු පෘථග්ජන භික්ෂුන් වහන්සේලා මේ ධර්ම අවබෝධයේහි යුහුසුලු කරවන්න, උත්සුක කරවන්න, ඒ උන්වහන්සේලාගේ උනන්දුව වීරිය ඇති කරවන්න හිතාගෙන පැහැදිලි කරනවා. මේ ඈතින් එන ලිච්ඡවී කණ්ඩායම් දැකලා කරත්ත තුළ ඒ පාටින් ඒ විදිහට සැරසිලා ලස්සනට කණ්ඩායම් වෙලා ඈතින් දුරින් එන ලිච්ඡවී රජපිරිස දක්වලා කියනවා, මහණෙනි, දේශනා කරනවා, මහණෙනි මේ සදේවක සමෝහය, සදෙව් ලෝව, ඒ කියන්නේ දිව්‍ය ලෝක හයේ දේව සම්පත්තිය දැකලා නැති කෙනෙකුට ඒ පිළිබඳව ඒ දෙවියන් කොයි වගේද කියලා දැනගන්න උවමනා නම් අර ඈතින් එන ලිච්ඡවීන් දිහා බලන්න කියලා. ඒ ඇත්තෝ ඒ තරමටම ලස්සනයි. අංග ප්‍රත්‍යයන්ගෙන්, දේහ විලාසයන්ගෙන් දෙවියන් හා සමානව ඒ තරමටම රූපකාය තිබුණ ලිච්ඡවීන්ට චවි වර්ණයේ පැහැපත් නිසා තමයි ලිච්ඡවී කියන නමත් හැදෙන්නේ. ඉතින් මේ ලිච්ඡවී රාජකුලයේ තමයි අය උත්පත්ති ඇති කරගන්නේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී. එහෙම කොච්චර පින් කරලා තිබුණත් විවිධ සාංසාරික කර්ම විපාක, දුක එළවන කාරණා, පිරිහීම ඇති කරන කාරණා, කනස්සලු ස්වභාවය ඇති කරන කරුණුත් අපිත් එක්ක එනවා. අන්න එහෙම අවස්ථාවක් ඇයිට මේ ගෞතම සම්බුද්ධ ශාසනය ලැබිච්ච කාලයේදී උදා වුණා. සතුට නැති වෙලා ගියා. කොහොමද? ඇයි තරුණ වයසේදීම තමන් විවාහ වෙන්න හිටපු පෙම්වතා, නැතිනම් ඒ විවාහ ගිවිසගත් ස්වාමියා මරණයට පත් වෙනවා. ඉතින්
මේක එක කාන්තාවකට දෙකකට දෙන්නෙකුට වෙන කාරණාවක් නෙමෙයි අදත් ලෝකේ ඕන තරම් අපේ දැරිවියෝ ඉන්නවා විවාහ වෙන්න නියමිත වෙලා ඉන්නකොට විවාහය අතළඟ තියාගෙන විවාහ වෙන දවසේ විවාහ වෙලා බොහොම සුළු කාලයකින් තමන්ගේ ස්වාමි පුරුෂයා අහිමි වෙන මරණයට පත් වෙන චරිත ඕන තරම් අපි දකිනවා ලෝකේ තුල මේත් ඒ වගේ කතාවක් ඉතින් මේ කුමාරයා මරණයට පත් වුණාම ඇය බුද්ධ ශාසනය තුල පැවිදි භාවයට පත් වෙනවා ඒ පැවිදි භාවයට පත් වුණාට ලස්සන රූපයක් තිබුණු නිසා ඒ රූපයෙන් උමතු වෙලා තමයි ඉන්නේ මේ රූපයට වසඟ වෙලා තමයි ඉන්නේ අපි දකින්නවත් සමහර කෙනෙක් ආගමික ජීවිත ගත කරනවා කියලා හිතාගෙන ඒ පැවැත්මට හුරු වෙන්න උත්සාහ කරාට එකපාර තමන්ගේ රූපය ගැන තියෙන මේ ඇල්ම ආසාව දුරු කරගන්න බෑ අවධානය යොමු වෙනවට අග්ගල මම ලස්සනට ඉන්න ඕනේ අනිත් අයට පේන්න මගේ රූපේ තියා ගන්න ඕන අනිත් අයගේ සිත් ඇද ගන්න සුළු විදිහට මගේ රූපේ පවත්වා ගන්න ඕනේ කියලා එහෙම වෙහෙසෙනවා ඒ මුලාවට අනවබෝධයට හිටපු ගමන් හිත වැටෙන්න පුළුවන් කෙනෙක්ගේ. යන්නේ ඒ වගේ මේ ඇය මහන වුණාට රූපය පිළිබඳව තමයි හිත හිත හිටියේ. මගේ ලස්සන ගැන. නේද? තමන්ගේ ලස්සන ගැන තමයි හිත හිත හිටියේ. අතපය, තමන්ගේ මුහුණ, හැඩරුව, උස මහත, දේහ විලාශ, ඇවතුම් පැවතුම් මේ රූපය මූලික කරගෙන කාරණාම තමයි කල්පනා කර කර හිටියේ. නමුත් තථාගතයන් වහන්සේ ඇයටත් අර අබිරූප නන්දාවන්ට වගේ ඒ වගේම කේමාතරණින් වහන්සේට වගේ මේ රූපෙහි ආදීනව දක්වන නිමිති පෙන්වුවා නේද රූපේ දිරාගෙන යන හැටි ලස්සනට තියෙන රූප වැහැරිලා යන හැටි රූපේ යථාර්ථය හෙමින් හෙමින් පේන යථාර්ථය වේගයෙන් පෙනෙන්න සැරැස්සුවා ඒකනේ මවාපාල පෙන්වන්නේ එයාලට කවදා හරි අවබෝධ වෙයි හැබැයි එතකොට සෑහෙන කාලයක් යනවා ඒ නිසා වේගයෙන් රූපමදයෙන් මත් වෙලා ඉන්න කාලයේදීම රූපය පිළිබඳව තියෙන ඇල්ම දුරු කරන්න මේ රූපය ජරා ජීර්ණ වෙලා වැටිලා යන ආකාරය මවලා පෙන්වුවා එහෙම පෙන්නලා ධර්මය පැහැදිලි කරලා තථාගතයන් වහන්සේ මේ ජෙන්තා තෙරණින් වහන්සේට තිබුණු ඒ රූපමදය දුරු කරනවා අන්න බලන්න සමහර වෙලාවට අපිට හතුරු විලාසයෙන් ඉශානිය මිතුරු බලවේග ක්‍රියාත්මක වෙනවා දැන් ඇය රූප මදයෙන් මත් වෙලා ඒ කාම සම්පatti භුක්ති විඳින්මින් ඒ යුග ජීවිතයත් හොඳින් ඇය සිතූ පැතූ ආකාරයට ලැබිලා ඒ ජීවිතේ පැවතුණා නම් සද්ධර්මයේ මුණ ගැහෙන්නේ නැති වෙන්න තිබුණා හැබැයි ඇයට මහා දුකක් විපතක් කලකිරීමක් ඇති කරපු දෙයක් තමන්ගේ විවාහක විවාහ වෙන්න ගිවිසගෙන හිටපු ස්වාමියා පරලොව ගියා මේ වේදනාවත් එක්ක තමයි සාසනයට ඇතුල් වෙන්නේ. එතකොට එහෙම වුණාට රූපය ගැන තිබුණු ඇල්ම දුර වෙලා තිබුණේ නැහැ. රූපයට ආසාවෙන් හිටියේ. මේ බලන්න සතුරු විදිහට තමන්ගේ ජීවිතවලට ක්‍රියාත්මක වෙන බලවේග දැන් පටාචාරාවන්ට උනේ. නේද? තමන්ගේ ජීවිතේට මහා සතුරෙක් ආවා වගේ තමයි අර දුක් ගැනවිලි ගොඩාක් එක දිගට ආවා විපත්ති ගොඩාක් ඇති කළා. හැබැයි අවසානයේ මේකට විසඳුමක් හොයා ගැනීම වෙනුවෙන් ඔවුන් පිළිසරණ හොයාගෙන යන්නේ මේකට ඇත්තටම විසඳුම හොයලා දෙන්න පුළුවන් ධර්මයේ තුල. ඒ නිසා නිවැරදිව විසඳුමක් හොයාගත හැකි ධර්මයේ තුල නිමග්න වීම නිසා ජෙන්තා තෙරණින් වහන්සේටත් තථාගත ශ්‍රී සද්ධර්මය මුණ ගැහෙනවා. ඉතින් අන්න ඒ වගේ එහෙම සමහර වෙලාවට මේ නොයෙක් නොයෙක් ආකාරයෙන් සම්පatti හොයාගෙන යන අපි ලෝකයේ තුල ඒ සම්පatti වල අහිමි වීම දරා ගන්නකොට ඒ සම්පatti වල අහිමි වීම සිද්ධ වෙනකොට ඒවා ධර්මයට එකඟව කල්පනා කරොත් ඒ ඇත්තන්ට ජීවිත හානි කරගන්න එහෙම නැතිනම් ජීවිතයෙන් පැනලා යන්න එහෙම නැතිනම් ඒවට මුණ දෙන්නේ නැතිව නොයෙක් ආකාර විපත්ති ඇති කරගන්න සිද්ධ නොවේ තමන්ගේ ජීවිත ගමන සුවසේ සැනසෙල්ලේ අවබෝධයෙන් ගත කරන්න පුළුවන් සරලව ජීවත් වෙන්න පුළුවන් දහම් මාවතක් ජෙන්තා තෙරණින් වහන්සේ හොයාගත්තා. ඒ සීත් සද්ධර්මය තුළ අරිහත්වයට පත් වුණා කියලා සඳහන් කරනවා. එහෙමයි මෙහෙණින් වහන්සේ. මෙහෙණින් වහන්සේ මේ කතා ප්‍රවෘත්තිය තුළ අපේ සමාජයට දෙන්න පුළුවන් ආදර්ශය ගැනත් අපි කතා බහ කරමු. ඔව්. ඉෂානේ කටුවක් අයින් කරන්න තවත් කට්ටක ප්‍රයෝජනේ ඕනි කියනෝනේ නේද? අපිට කටුවක් ඇනුනහම තවත් කට්ටකින් තමයි අපි එක ගන්නෙ අයින් කරගන්නේ අන්න ඒ වගේ කෙලස් කියන දේවල් උපදිනකොට ඒ කෙලස් උපදින්න හේතු කාරණා වෙච්ච කාරණාවෙම තමයි ඒ කෙලස් ධර්මතා දුරු කරන්න උවමනා කරන කරුණුත් අපි මතු කරලා වෙන් කරලා හඳුනා ගන්න ඕන කරන්නේ ඒ නිසා මේ රූපශ්‍රිය නිසා මත් වූ අපේ කාන්තාවන් බුදුරජාණන් වහන්සේ හමුවට ගියේ නැ නමුත් උපක්‍රමශීලීව හෝ එහි යොමු කළොත් බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලී වුණා. උපක්‍රමශීලීව හරි ඒ කාරණා කෙරෙහි යොමු වුණොත්
ඒකෙන් ඒ ඇත්තන්ට මහත් සෙතක් සැලසෙනවා දැන් අපේ දරුවන් දහම් මාර්ගයේ යොදවා ගන්න වෙහෙසෙන අම්මලා අද වෙනකොට ගොඩාක් ඉන්නවා තමන්ගේ දුවා දරුවෝ ධර්ම මාවතට යොමු කර ගන්න බැරිව දුක් විඳින අම්මලා තාත්තලානේ අපේ දරුවෝ මේ පැත්තට යොමු කර ගන්න බෑනේ එහෙම කියලා ඉතින් සමහර වෙලාවට සමහර දරුවෝ ඉන්නවා අපේ අම්මලා තාත්තලාට තව ගොඩක් කල් ජීවත් වෙන්න නැහැ ඒත් ඒගොල්ලෝ දහමට නැඹුරු කර ගන්න විදිහක් නැහැ කියලා කල්පනා කරනවා මේවා අපිට එකපාර ධර්මයේ පෙන්නලා දීලා මේ මේකයි ධර්මයේ කියලා පෙන්නලා දීලා හිත පහදවන්න බෑ ටික ටික උපක්‍රමශීලීව හරි ඒත් ඔය ධර්ම මාර්ගයට යොමු කරොත් අන්න ඒකෙන් ඒ ඇත්තන්ට මහත් සෙතක් සැලසෙන නිසා ඒ කෙරෙහි අපේ ජීවිත උනන්දු වෙන්න ඕන. ඒ වගේම තමයි අය පැහැදිලි කරනවා නිවන් දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු බොජ්ජංග ධර්ම. ඒශානේ මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ සතර මාර්ගඵල ධර්මතා උපදවා ගන්න ඒ මාර්ග ඥානයන්ට උපකාර කරන ධර්මතා වඩන්න තියෙන වැඩි යුතු ධර්මතා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට උපකාර වෙච්ච ධර්මතා බොජ්ජංග කියලා කියන්නේ. ආර්ය උත්තමයන් වහන්සේලාට මහරහත් උතුමන් වහන්සේලාට උන්වහන්සේලාගේ ඒ ධර්මඥානයන් ධර්මතා ඥානය අවදි කරගන්න උපකාර කෙරෙච්ච ධර්මතා. ඒකනේ අපි සත්ත බොජ්ජංගය තමයි සමහර වෙලාවට මහරහතන් වහන්සේලා රෝගාබාධයන්ට ලක් වෙච්ච අවස්ථාවල මෙනෙහි කරන්නේ සත්ත බොජ්ජංග ධර්මය. මේ උන්වහන්සේලා තුල තියෙන උපකාරක ධර්මතා නිවනට හේතු උපකාර කරපු. ඒ නිසා කෙනෙක් ආරියත්වයට පත් කරන්න උපකාර කරන වැඩි යුතු අරිහත්වයට පත් වෙච්ච උත්තම උත්තමාවයන් තුළ දක්නට ලැබෙන වැඩි වැඩිලා තියෙන පිළිලා තියෙන මේ සම්පූර්ණ කෙරිලා තියෙන බොජ්ජංග ධර්මතා පිළිබඳව ඇයි සඳහන් කරනවා ඒ බොජ්ජංග ධර්ම බුදුරජාණන් වහන්සේ යම් විදිහකට දේශනා කළේද මම ඒ ආකාරයෙන් මේ ධර්මතා වැඩුවා කියනවා අන්න බලන්න දැන් අපි නිවන් හොයාගෙන එක එක කාරණා කරනවානේ නිවන් දකින්න කල්පනාවෙන් සමහර වෙලාවට අපි ලෝකේ තියෙන බොහෝ පිංකම් කරනවා නොඑක ආකාරයේ තැන් හොයාගෙන යනවා විවිධාකාරයේ කරුණු මුල් කරගෙන දාන සීල භාවනාදී යෙදিলা නිවන් දකින්න උත්සාහ වෙනවා උනන්දු වෙනවා හොයාගෙන යනවා සමහර තැන්නේ නිවන් තියෙනවා කියලා හිතාගෙන එතකොට මේ මේ එහෙම උවමනාව තියෙන කෙනෙකුට ඔන්න තමන් තුළින්ම වඩන්න තියෙන ධර්මතා ටිකක් මේ ජෙන්තා තෙරණින් වහන්සේගේ කතා ප්‍රවෘත්ති ඇතුලේ අපිට මතුවලා එනවා ඒ තමයි මේ සප්තවිධ බොජ්ජංග ධර්මය සති සම්බොජ්ජංගය කියලා කියන්නේ සිහිය වඩනවා සිහිය ඇතිව වාසය කරන්න පුරුදු වෙනවා ඊළඟට ධම්මවිජේ බොජ්ජංගය කියලා කියන්නේ ප්‍රඥාව වැඩි දියුණු කරනවා කියන එක ඥාන ශක්තියෙන් වඩනවා ඊළඟට වීරිය උත්සාහය තියෙන්න ඕනේ කෙනෙක්ට නිවන් දකින්න නිකම්ම නිකන් ඉඳලා මොකක් හරි දෙයක් කරලා නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තුල ගිලුණට නිවන් දකින්න බෑ ඒ නිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් තියෙන්න ඕන ඊළඟට ප්‍රීතිය කියලා කියන්නේ මේ ආමිස සැප වලින් ලැබෙන ප්‍රීතිය නෙමෙයි निराමිස ප්‍රීතිය ඊළඟට පස්සද්ධිය කාය චිත්ත පස්සද්ධි ධර්ම ඊළඟට සමාධිය හිතේ තියෙන ඒකාග්‍රතාවය ඊළඟ කාරණා තමයි උපේක්ඛාව ඉතින් මේ ත්‍රාත්‍රමඤ්ඤන්තාවය කියලා මේ උපේක්ඛාව පිළිබඳව ධර්මයේ ගැඹුරු ධර්ම කාරණාවලදී පැහැදිලි කරනවා මෙන්න මේ කාරණා ධර්මාවබෝධයේ යෙදෙන දහම් මඟ අනුගමනය කරන කෙනෙක්ගේ ජීවිතයක වැඩෙන්න ඕන ඒවා පිරුණහම තමයි මේ මඟඵල අධිගමනයටපත් වෙන්න පුළුවන් වෙන්නේ ඉතින් ඇයි දේශනා කරනවා මේ ජෙන්තා තෙරණින් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුළ භාග්‍යතුන් වහන්සේ යම්සේ මේ සත්බොජ්ජංග ධර්මය වඩන්න මඟ පෙන්වාද ඒ ආකාරයට මුන්නහසේ කාරණා වැඩුවා සම්පූර්ණ කරා ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ දැක්කා කියලා බුදුරජාණන් වහන්සේ දකින්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි මේ ශ්‍රී සද්ධර්මයේ දකින එක මේ ජෙන්තතරණින් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ ඒකයි රූපකායෙන් උන්වහන්සේ දැක්කා කියන එක නෙමෙයි අරිහතුන් වහන්සේලා දකින්න තියෙන ධර්මකාය තුළින් තමන් ධර්මයේ දකිනකොට ඒ උත්තම අරිහතුන් වහන්සේලා දැක්කා වෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ දැක්කා වෙනවා ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ කාරණා පැහැදිලි කරලා කියනවා මේ මගේ අවසාන භවය බලන්නකෝ ඒ තැනට සැනසුණා නම් හිතක් කොයි තරම් සාන්තියක් මොන තරම් සෝයක් ඒ හිතල තියෙන්නේ නැද්ද මේ දුක නිමා කළා අවසාන භවය ගෙවෙන්නේ කියලා දැනගන්න හම්බුණු කෙනෙක්ටනේ ඉතින් ඒ නිසා අන්න ඒ කාරණා සලකලා බලනකොට අපිට යම් යම් අවස්ථාවන් වල මග වරදින්න පුළුවන් ඒ මග වැරදිලා ඉන්න ඕනම කෙනෙක්ට නිවැරදි මග පෙන්වීමක් තුළින් යහපත් අයෙක් වෙන්න පුළුවන් කියන කාරණාව අපි සමාජයට උතුම් ආදර්ශයක් කොට මතු කරලා ගනිමු එහෙමයි මෙහෙම නාස
අද දවසේදී අපේ මහා ශ්‍රාවිකාව වැඩසටහන සමගින් සම්බන්ධ වුණු සිවුරුළු මුල්ල ශ්‍රී සම්බෝධි ගංගාරාමාධිපතිනේ ගරු හරිස්පතේ කේමදීප අපේ මෑණියන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ලබන සතියේදීත් මහා ශ්‍රාවිකාව වැඩසටහන තුලින් ඔබට තෙරණින් වහන්සේ නමකගේ ජීවිත කතාව ඒ ජීවිත කතාව තුලින් ඔබේ ජීවිතයට ගන්න පුළුවන් මොනවද කියලා කතා බහ කරන්නට අපි සූදානම්. ලබන සතියේදීත් හමුවන තෙක් ඔබ සැමට සම්මා සම්බුද සරණයි.